නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ කිසිම ආකාරයකින් මැඩ නොපැවැත්විය හැකි බලය වූ ඒ මාර බලයත් මැඩ පැවැත් වූ නිසා අප්පසයි හෝ යනු වෙන්ද එසේම තමන් ලැබූ බුද්ධත්වයේ කිසිදු දිනක නැවත පිරිහීමක් නැති නිසා අපහීනෝ යනු වෙන්ද එසේම ආහාරයේ පමණ දැනගෙන වැළඳුව නිසාත් විකාල භෝජනයෙන් වැළකුණ නිසාත් අපහාරෝ යනුවෙන්ද හඳුන්වන නම් ඇති මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 120 වැනි බන්ධන මොක්ඛ ජාතක දේශනාව අබද්ධා තත්ත බඤ්ජන්ති යති බාලාප භාසරේ බද්ධාපි තත්ත මුඤ්චන්ති යත ධීරාප භාසරේති. යම් තැනෙක්කි අඥානයෝ බෙනෙද්ද එතැන්හි බන්ධනයට නුසුදුස්සෝද බැඳෙති. යම් තැනෙක්හි නුවනැත්තෝ බෙනෙද්ද එතැන්හි බන්ධනයට සුදුස්සෝද මිදෙති. අනේකාකාර බන්ධනවලට කුමන්ත්‍රණවලට හසුවන්නට සිදුවන මේ සංසාර ගමනේදී ඒ සියලු බන්ධනවලින් ඒ සියලු කුමන්ත්‍රණවලින් මිදිලා ඒ සියල්ලෙන්ම තොරවෙච්ච නිර්වාණය දෙසට සැබෑ සත්‍ය දෙසට අප යොමු කරන අපට ඒ සඳහා මාර්ගය කියලා දෙන මේ අති උත්තම එකම එක ඒසී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට වාසනාවන්තෝ පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ 120 වැනි බන්ධන මුක්ඛ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාව අර්ථය දැනගත් වෙලාවේ මෙහි වචනාර්ථත් විමසා බැලුවොත් අබද්ධා තත්ත බංජන්දි යති බාලා ප්‍රභාසරේ. යම් තැනක බාල කෙනෙක් කතා කරන්න පටන් ගත්තොත් බාල කෙනෙක් පාලනය කරොත් එහෙම බන්ධනයට නොසුදුසු අයත් බන්ධනයට ලක් වෙනවා. බද්ධාපි යත්ත මුංචන්ති යත්ත ධීරා ප්‍රභාසරේති. යත්ත යම් තැනක නුවණැත්තෙක් කටයුතු කරනවා නම් නුවණැත්තෙක් මූලිකත්වය ගන්නවා නම් නුවණැත්තෙක් කතා කරනවා නම් එතන බද්ධාපි බන්ධනට ලක් වූ අයත් නිදහසටපත් වෙනවා. ඒ පිරිසටත් නිදහස ලැබෙනවා කියන අර්ථයයි මේ වචනාර්ථ තුළ තියෙන්නේ. පින්වතුනි, එකපාරට නොවැටෙන්න පුළුවන් මොකද්ද මේ සිද්ධිය කියලා. මේ සියලු සිද්ධිය පිළිබඳ විස්තර ඒ අතීත වර්තමාන කතාව තුළින් සඳහන් වෙන නිසා දැනගන්න පුළුවන් වෙන නිසා අපි මේ කතාවන් දෙකක් දැනගමු. එහෙම වුණොත් මේ ජාතක කතාවේ මේ දේශනාවේ හැබෑ අර්ථය සැබෑම යහපත අපට ළඟා කරගන්නට පුළුවන් වේවි. ඒ ජාතක දේශනාවෙන් පෙන්වන මාර්ගය විවර කරගන්නට අපි අතීත හා වර්තමාන කතාවනුත් විමසා බලමු. මේ ජාතක දේශනා පින්වත්නි, බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ චේන්චිමාණිකාව අරභයා තමයි දේශනා කරේ. ඇගේ ඒ කතා පුවත 12 වෙනි නිපාතයේ මහා පදුම ජාතකයේහි දීර්ඝ විස්තර වන නිසා මෙහි දක්ව ඇත්තේ යම් ප්‍රමාණයක්. ඒ අනුව බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි, මේ චේන්චිමාණිකාව මට අභූත චෝදනා කරේ. අසත්‍ය වැරදි චෝදනා කරේ දැන් පමණක් නොවේ, පෙරත් ඒ විදිහට බොරු චෝදනා කරා කියලා මතක් කරපු වෙලාවේ ඒ භික්ෂුවන්ගේ ආරාධනා පරිදි අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, ඉසර කාලේ බරණැස්නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ තවත් එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ රජතුමාගේ පුරෝහිත බමුණුතුමාගේ ගෙදර පිළිසිඳගෙන වැඩිවියට පත් වෙලා පියාගේ ඇවෑමෙන් ඒ රජතුමාට පුරෝහිත බවට පත් වෙනවා. පින්වතුනි, ඒ රජතුමා විසින් තමන්ගේ මෙහෙසියට, ඒ කියන්නේ අග්‍ර මහේසිකාවට එක දවසක් වරයක් දෙනවා. මොකද්ද? සොඳුරිය.
යමක් ඔබ කැමතිද ඒ දේ මෙතෙන් පටන් ඔබට ලැබෙනවා කියලා. මේ විදිහට වරයක් දුන්න වෙලාවේ ඇයි ඉල්ලන්නේ පින්වත්නි වෙනත් වරයක් නෙමෙයි. මේ සපත් නිරෝසය කියලා අපි කියන්නේ ඒ කියන්නේ වෙනත් කිසිදු ස්ත්‍රියක් දිහා ඒ අන්තප්පුරේ ඉන්න ස්ත්‍රියක් දිහාවත් ඒ වෙනම කිසිදු ස්ත්‍රියක් දිහාවත් අසක්සල් රාග වශයෙන් බලන්න එපා කියලා තමයි ඉල්ලන්නේ. රජිතමා මේකට කැමතිවන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරනවා. නමුත් නැවත නැවතම ඇවටිලි කරලා ඉල්ලන නිසා ඇගේ වචනේ ඉක්මවා යන්න බැරි වෙච්ච මේ රජිතමා එතෙන් පටන් සොළස් දහසක් දහසේ දහසක් පමණ ඒ නාටක ස්ත්‍රීන් අතරින් කෙලෙස් වශයෙන් එක් ස්ත්‍රියක් දිහාවත් බලන්නේ නැහැ. පින්වත්නි මේ විදිහට කාලය ගත වෙනවා. ওই කාලයෙන් දවසක මේ රාජ්‍යයේ පසල් දනව්වක් කිපෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යන්ත ජනපදයක යම් කලබලයක් ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවට පසල් දනව්වෙහි සිටි යෝධයෝ ඒ සොරුන් සමග දෙන්න තුන්දෙනා වශයෙන් ගිහිල්ලා යුද්ධ කරලා ඒක ඉදිරියට කරගෙන යන්න බැරි නිසා රජතුමාට හසුන් පත්‍යවනවා. මේක අපිට තනියෙන් විසඳන්න බෑ, මේ ගැටලුව අපිට විතරක්ම निराකරණය කරගන්න බෑ කියලා. ඒ නිසා පින්වත්නි මේ රජතුමා තමන්ගේ අගබිසව කැඳවලා ප්‍රකාශ කරනවා, සොඳුරිය මම මේ පසල් දනව්වට යනවා. ඒ නොහික් ආකාර යුද්ධ ඇති වෙනවා. ඒ නිසා ජය වෙන්නත් පුළුවන් පරාජය වෙන්නත් පුළුවන්. ඒක අස්ථිරයි. ඉතින් ඒ වගේ තැනක ස්ත්‍රියක්ව ආරක්ෂා කරන එක බොහොම දුෂ්කරයි. ඒ නිසා ඔබ මෙහි ඉන්න කියලා. නමුත් ඇය නවතින්න කැමති වන්නේ නැහැ. නැවත නැවතත් රජතුමා ප්‍රතික්ෂේප කරන නිසා ඇයට නවතින්න සිද්ධ වෙනවා. නමුත් ඇය ප්‍රකාශයක් කරනවා, රජතුමනි ඔබතුමා කොහේ ගියත් ඔබතුමාගේ සැප දුක් මට දැනගන්නට ඕනි. ඒ නිසා හැම යොදුනක් පාසාම කවුරු හරි කෙනෙක් එවන්න ඔබතුමාගේ සැප දුක් ආදී දන්වලා කියලා. යොදුනක් කියන්නේ හැතැම්ම 16ක්නේ. එහෙම නැත්නම් මේ 12ක් කියලා සඳහන් වෙනවා. ඉතින් මේ වගේ ප්‍රමාණකින් ප්‍රමාණයකට යම් කිසි පුරුෂයෙක්ව එවන්න ඔබතුමාගේ සැප දුක් දැනගන්න කියලා. පින්වත්නි රජතුමා ඒකට එකඟ වෙනවා. ඉතින් ඒ යොදුනෙන් යොදුනට එක් එක් පුරුෂයෙක් එවනවා මේ රජතුමා අපගේ සුවදුක් ඇයට ප්‍රකාශ කරලා ඇගේ සුවදුක් දැනගෙන එන්න කියලා. ඉතින් මේ කාන්තාවත් මොකද්ද කරන්නේ පින්වත්නි? ඒ වගේ පුරුෂයන් ආවම අහනවා, ඔබ කුමක් නිසාද රජතුමා ඉුවේ? ඉතින් ඔහු ප්‍රකාශ කරනවා, ඔබතුමියගේ සැප දුක් දැනගෙන යන්න. එහෙනම් ඉතින් මෙහෙ එන්න කියලා එක්කගෙන ගිහිල්ලා ඒ පුරුෂයන් සමග අනාචාරයේ හැසිරෙනවා. රජතුමත් යොදුන් 32ක්ම මේ මාර්ගය යනකොට 32ක්ම ජනයා එවනවා. ඒ තැනැත්තියත් ඒ සියලු දෙනා සමගම අනාචාරයේ හැසිරෙනවා. රජතුමත් පසල් දනව්ව සංසිඳවලා ආපහු එන අතරේ අර විදිහටම 32ක් එවනවා. ඒ හැම දෙනත් එක්කත් මේ අනාචාරයේ හැසිරෙනවා. රජතුමත් දැන් මේ විදිහට මාර්ගයේ ගෙවලා ඒ ගමන නියම කරලා නගරයේ ජයටන්ද එහෙම නැත්නම් මේ දොරටුව ළඟ ඉඳගෙන ඒ නගරය බාර කරලා ගියපු බෝධිසත්ත්ව මේ පුරෝහිත බමුණුතුමාට හසුනක් යවනවා මේ නගරයේ සරසවන්න කියලා. ඉතින් ඇයත් මේ නගරයේ සරසවලා සියලු මහජනයාට රජතුමා පැමිණෙනවාගේ දන්වලා බෝධිසත්ත්වයන් වහන්සේ අවසානයේදී මේ බිස වෙතත් යනවා. ඇයටත් මේ වගේ දන්වලා අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ බොහොම මේ ලස්සන රූපශ්‍රිය දැක්ක ඒ බිසව තමන්ගේ රාගී ඉවසා දරා ගන්නට බැරිව අර බ්‍රාහ්මණයාට කෙලින්ම ප්‍රකාශ කරන බ්‍රාහ්මණේ එන්න ඇවිත් මේ ඇඳ ඉඳ ගන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී මේගේ අදහස තේරුම් ගත්ත මේ බෝධිසත්ව පුරෝහිත බමුණුතුමා ඇයට ප්‍රකාශ කරනවා, එහෙම කියන්න එපා, මම රජතුමාටත් ගරු කරනවා, ඒ වගේම මේ පාපයටත් බය කෙනෙක්, ඒ නිසා මගේ අතින් මෙවැනි දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒලා මේ ප්‍රකාශ කරනවා 64ක් වූ සේවක ජනයාට රජතුමාට ගරු කිරීමක් නැද්ද? ඒ අය අකුසලයට බය නැද්ද? ඔබට විතරක්ද රජතුමාට ගරු කිරීමක් තියෙන්නේ, පවට බියක් ඇති වෙන්නේ කියලා. ඒ වෙලාවේ මේ බෝධිසත්ව පුරෝහිතතුමා ප්‍රකාශ කරනවා, ඒක එහෙම තමයි. ඔවුන්ට ඒ විදිහට බයක් තිබුණා නම් රජතුමාට ගරු කරා නම් ඔය ආකාරයේ දෙයක් කරන්නේ නැහැ. මම නම් මේ දන්න නිසා මේ වගේ පවුවඩ කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ මේ අනාචාරය හැසිරෙන මේ දුස්සීල බිසවත් මොහොත ප්‍රකාශ කරනවා. වැඩි කතාවක් අවශ්‍ය නැහැ. මගේ කීමට ඔබ එකඟ වන්නේ නැත්නම් ඔබේ හිස සිඳවනවා කියලා. ඒ වෙලාවේ අපේ බෝධිසත්ව පුරෝහිත බමුණතුමා ප්‍රකාශ කරනවා, එක ආත්මයක නෙවෙයි. ආත්ම දහසක වුණත් මගේ හිස කසා දැම්මත් ওই විදිහේ පාප කර්මයක් නම් මට කරන්න බෑ කියලා ප්‍රකාශ කරනවා.
ඒලාවේ බෝධිසත්වයන්ට මේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා මම දැනගන්නම්ක ඔබට කරන්න ඕන දේ කියලා. බෝධිසත්වයන් වහන්සේත් ඒ පිළිබඳව තකන්නේ නැහැ, එතනින් පිටත් වෙලා යනවා. මම මොකද කරන්නේ? තමන්ගේ ඒ කාමරයට ගිහිල්ලා තමන්ගේ නියපොතු වලින් තමන්ගේ සිරුර හූරගෙන, සිරුරේ තෙල් ගාගෙන, කිරීටි වස්ත්‍රයක් ඇඳගෙන තමන්ගේ දාසියන්ට අණ කරනවා, රජතුමා මං කොහෙද කියලා ඇහුවොත් අසනීප වෙලා ඉන්නවා කියලා කියන්න කියලා. බෝධිසත්වයන් වහන්සේත් රජතුමා ඉදිරියට ගිහිල්ලා රජතුමා පිළිගන්නවා. රජතුමාත් නගරයේ පැදකුණු කරලා ප්‍රාසාදයට ඇවිල්ලා දේවිය දකින්න නැති නිසා අහනවා, කෝ දේවිය? ඉතින් සේවිකාවන් ප්‍රකාශ කරනවා, දේවයන් වහන්සේ ඇයි ගිලන් වෙලා ඉන්නේ? රජතුමා සිරියාන් ගැබට පිවිසිලා ඇගේ පිට පිළිමදිමින් අහනවා, සොඳුරිය මොකද්ද ඔබට තියෙන අපහසුව? ඒ වෙලාවේ ඇය නිහඬව ඉන්නවා. ඉතින් රජතුමා මේ විදිහට තුන් වරක්ම අහද්දී ඇය නිකන් අකමැත්තෙන් වගේ ප්‍රකාශ කරනවා, රජතුමනි ඔබ ජීවත් ඉද්දිත් මට මේ වැනි දෙයක් වෙනවනේ. ඉතින් ඔබ වගේ ස්වාමියෙක් ඉඳලත් මට මේ වැනි දෙයක් වෙනවනේ කියලා අහනවා දේවිය, කුමක්ද උනේ? ඒ වෙලාවේදී මම ප්‍රකාශ කරනවා, ස්වාමීනි ඔබ විසින් නගරය ආරක්ෂා කිරීම පිණිස පත් කළ පෙරේ බමුණා නිවස පිළියල කරනවා කියලා මෙහාට ඇවිල්ලා තමන්ගේ කැමැත්තට මං එකඟ නොවෙච්ච නිසා මට මෙන්න මේ විදිහ දෙයක් කරා, මට නිහබහර දීලා තමන්ගේ ආසාව ඉටු කරගෙන ගියා කියලා ප්‍රකාශ කරාම රජතුමාට බොහොම කේන්තියක් ඇති වෙනවා. හරියට ගින්නට ලුණු දැම්මා වගේ. ඒ නිසා කෝපයෙන් පුපුරමින් සිරියහණෙන් එළියට එන මේ රජතුමා ඒ දොරට පාලාදී සේවකයන් කැඳවලා ප්‍රකාශ කරන බොලව් වහා ගිහිල්ලා අර පෙරේ බමුණා නගරයෙන් බැහැර කරලා අත් බැඳලා වදකි ස්ථානයට පමුණලා මොහගේ හිස සිඳමන්න කියලා. ඉතින් ඔවුනොත් වේගයෙන් ගිහිල්ලා ඒ විදිහට කරන්න යනකොට බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා, ඒකාන්තයෙන් මේ දුෂ්ට දේවිය විසින් මොනහරි දෙයක් කරලා තියෙනවා, රජතුමාව මා කෙරේ බිඳවලා තියෙනවා. දැන් ඉතින් මගේ නුවණින් මං ගැලවෙන්නට ඕනේ කියලා කල්පනා කරලා මේ සේවකාදීන්ට ප්‍රකාශ කරනවා, මා මරනවා නම් කමන්නේ මරන්න, නමුත් මම රජතුමාට පළමුවම පෙන්වලා ඒ කටයුත්ත කරන්න. මොකද මම රාජ්‍ය සේවකී, මම බොහොම වැදගත් ධූරයක් දරපු කෙනෙක්. ඉතින් මා විසින් රජතුමාට කරන්න ඕන බොහෝ කටයුතු ආදී දන්නවා. මං විසින් දන්න නිදානක් තියෙනවා. ඒ සියල්ලක්ම කියලා තමයි මරණයට පත්වෙන්න ඕනේ. එහෙම නොවුනොත් විශාල ධනහානියකුත් වෙන්න පුළුවන්. මේ ආකාරයට ප්‍රකාශ කරාම මේ පිරිස බෝධිසත්ව පුරෝහිතතුමාව රජතුමා වෙත ගෙන යනවා. රජතුමාත් මේ බෝධිසත්වයන් වහන්සේ දැකලා අහනවා, එම්බල බමුණ කුමක් නිසාද මේ වගේ ලැජ්ජ නැති වැඩක් කරේ? ඇයි මට ලැජ්ජාවක් ඇති කරේ කියලා? ඇයි මේ වගේ පාප කර්මයක් කරේ කියලා ඇහුවට පස්සේ මේ අපි බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහරජතුමනි මම සොත්සිය කියන බමුණ කොළේ ඉපදිච්ච කෙනෙක්. මම විසින් කුඩා කූඹියෙක්වත් මරණයට පත් කරලා නැහැ. ඒ වගේම තනකොළ ගහක දෙයක්වත් මම සොරාගත්ත කෙනෙක් නෙමෙයි. ඒ වගේම කාමක හැඟීමෙන් අනුන්ගේ ස්ත්‍රියක් දිහා ඇස ඇරලවත් බලපු කෙනෙක් නෙමෙයි. විහිළුවටවත් බරුවක් කියපු කෙනෙක් නෙමෙයි. කුසතන අගකින් යම්තරම් මත්පැන් ගන්න පුළුවන්ද? ඒ තරම් සුළු ප්‍රමාණයකවත් මත්පැන් පානය කරපු කෙනෙක් නෙමෙයි. රජතුමනි මම ඔබතුමාට කරපු අපරාධයක් නැහැ. ඇය වනාහි බොහොම මෝඩ අධික කාමයෙන් යුත් තැනැත්තියක්. ඉතින් ඇයමට ආරාධනාවක් කරා මගේ අතින් අල්ලගෙන, නමුත් මම ඒක ප්‍රතික්ෂේප කරා. එපමණක් නොවේ, ඇය තමන් කරපු පාපයත් මට එළිදරව් කරා. නමුත් මං ඒත් කැමති වුණ නැහැ. ඔබතුමන්ට මා විශ්වාස නැත්තම් ඔබතුමන් ඒ පසල් දනව්ව සංසිඳවන්න යනකොට ඇගේ සුවද බලන්නට කියලා එව් ඒ පුරුෂයන් 64 දෙනා කැඳවලා විමසන්න කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී රජතුමත් ඒ ආකාරයෙන් කරනවා. ඒ 64 දෙනා පිළිගන්නවා තමන් විසින් එවැනි අනාචාරයක් සිදු කළ බව. ඒ නිසා රජතුමාත් අධික ලෙස කේන්තියට පත් වෙලා මේ සියලු දෙනාගේම අත් පිටිපසට වෙන්න බැඳලා හිස සිඳ දමන්න කියලා අණ කරනවා. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ ඒ රජතුමාට ප්‍රකාශ කරනවා, රජතුමනි මේ පිළිසත දෝෂයක් නැහැ. ඒ බිසවගේ බලපෑම නිසා තමයි ඔවුන් මෙවැනි දෙයක් කරේ. නැත්තම් ඔවුන්ට මෙවැනි දේ වෙන්න තිබුණා. ඒ නිසා මේ පිළිස නිර්පරාදී. මේ පිළිසට සමාව දෙන්න. ඒ වගේම ඇගේ දෝෂයකුත් නැහැ. ස්ත්‍රී කියන්නේ කොහොම ස්වභාවයෙන්ම මේ මෙවුන් දම් සෙවීමෙන් සෑහීමකට පත්වන පිරිසක් නෙමෙයි. ඒක මේ ස්ත්‍රීන්ගේ ස්වභාවයක්. ඒක මොවුන් තුළ තියෙන්න ඕනේ.
එහෙම නැති වෙන්න විදිහක් නැහැ. මේ ආකාරයෙන් කරුණු කාරණා පිළිබඳ සැබෑ ස්වභාවය රජතුමාට අවබෝධ කරලා ඒ 64 දිනාගේම ජීවිත අනතුරින් මුදවලා ඒ සියලු දෙනාම යම් කිසි ආකාරයකින් පරිණිව හිටියානම් ඒ තත්වලම ඒ පදවිවලම ඒ තානාන්තරවලම නැවත පිහිටුවලා රජතුමා වෙත එළඹෙලා මේ රජතුමාට ප්‍රකාශ කරනවා. රජතුමනි, අන්ධ බාලයන්ගේ නිරර්ථක වචනයන් වල බැඳෙන්න හොඳ නැහැ. නුවණ ඇති කෙනා දෑත් පිටුපසට කරලා බැඳන්. ඒ නුවණ ඇත්තා තමන්ගේ නුවණ නිසා හේතු සහිත වචන ඉදිරිපත් කරලා එයින් තමන්ව නිදහස් කරගත්තා. ඉතින් මේ ආකාරයට බාලයෝ තමයි නොබැඳියෙත්ව බඳින්නේ. නුවණ තියෙන කට්ටිය බැඳපු අයත් නිදහස් කරනවා කියලා. දැන් ඒ අනුවණ ආකාරයේ රජිත්මා බෝධිසත්වයන් වහන්සේ බන්ධනයට ලක් කරත් බෝධිසත්වයන් වහන්සේ බන්ධනයට ලක් වෙන්නේ නැත් නිදහස් කරා. ඒ කාරණාවයි මේ ජාතක දේශනාවේ ඒ ගාථාවේ අර්ථය හැටියට ප්‍රකාශ වන්නේ. පින්වතුනි, මේ ආකාරයට කරුණ පහදා දෙන අවි බෝධිසත්වයේ පුරෝහිත බමුණතුමානෝ ඔය ආකාරයෙන් ගාථාවලින් රජිත්මාට ධර්ම දේශනා කරලා මා විසින් මේ දුක ගිහිගෙය වාසය කරපු නිසා තමයි ලැබුණේ. දැම්මට මේ ගිහි ගෙදරින් ඇති වැඩක් නැහැ කියලා රජතුමාගෙන් අවසර ඉල්ල ගන්නවා පැවිද්දට. ඒ විදිහට පැවිදි වෙන්න අවසර ඉල්ලලා අනුමත කරවාගෙන කඳුළු මොහොන ඇති තමන්ගේ ඥාති ජනයාත් මහත් වූ සම්පතත් හැරදමලා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා හිමාල වනාන්තරයේ වාසය කරනවා. පංච අභිඥා අෂ්ට සමාපත්තිය උපදවාගෙන අවසානයේ බඹලව උපත පිණිස වැඩම කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව ගෙනහැර දක්වලා මේ පූර්වාපර සංදිත් ගලපනවා. පින්වත්නි, එදා ඒ දුෂ්ට දේවිය නම් මෙදා මේ කිංචි මාණිකාවයි, එදා රජතුමා නම් මෙදා ආනන්ද තෙරුන් වහන්සේ, එදා පුරෝහිත බමුණතුමා නම් දැන් මේ බුදු බඩ පත් වූ මම වෙමි කියලා දක්වනවා. සැබෑ සත්‍යවාදී පුජ්‍යලේ තමන්ට එන කරුණවලදී තමන්ගේ ජීවිතයට හමු වෙන ප්‍රශ්නවලදී කටයුතු කරන්නේ කොහොමද කියන එක මේ ජාතක දේශනාවෙන් මැනවින් පෙන්වා දෙනවානේ. දැන් බලන්න, තමන් මරණයට පත් වුණත් අනාචාරය දීමක් බෝධිසත්වයන් වහන්සේ කරේ නැහැ. ඒක තමයි සත්‍යකාමී යහපත් පුජ්‍යලේගේ ස්වභාවය.